අද දිනේදී සබරගමුව බස්නාහිර මධ්‍යම වයඹ පළාත්වලත් එවැගේම ගාල සහ මාතදිසිකවලත් විටිනිට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තිය බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල මාතර මහනුවර නුවරලී දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි දැතිවීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම දිවයින හරහා හමන පැයට කිලෝමීටර 40 සිට 45ක පමණ වන තරමක තද සුළං දැතිවීම හැකියාව පවතිනවා. ගිගුරුන් සහිත වැස්සමග ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ විශේෂයෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අම කැටවශ පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මෝකා ප්‍රචණ්ඩ සුළිකුණාටුව මේ වන විට උතුරු අක්ෂාංශ 15.2ත් නැගෙන දේශාංශ 88.9ත් අතර ස්ථානගතව පවතිනවා. එය උතුරට බරව ඊසාන දිසට ගමන් කරමින් පවතිනවා. මෙහි බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 5.30ත් එවැගේම නැගෙන දේශාංශ 85.100ත් අතර මුහුදු කලාපයේ තද වැසි සහ තද සුළං බලාපොරොත්තු වෙනවා. එම නිසා එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නායක ප්‍රජාගෙන් ඉල්ලා සිටින කැමැති. දිවින වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී දිවට වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සුළං හමන් නිර්දේශින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ක් 40ක් පමණ අතරක් ගන්නවා. නමුත් හලාවත සිට පුත්තලම කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශ රළුවේ බලාපොරොත්තු වෙනවා. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවීමේ හැකියාව පවතිනවා. මම කාර්ණිතු කාලන උද්‍යාගයෙන් මුදිග වඳුර. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.